මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ Dream Run Professional 071 444 700. අපි අද දවසේදීත් සූදානම් වෙනවා මේ කාල වේලාවේදී ඔබත් එක්ක කතා බහ කරන්න. සාමාන්‍යයෙන් කෙනෙකුගේ රූපය ගත්තාම අපි හරි ආසයි මූණ දිහා බලාගෙන කතා කරන්නේ. ඒ අතරට අපි සාමාන්‍යයෙන් කෙනෙක්ව නිරීක්ෂණය කරනවානේ. එයා හරි ලස්සනයි නම් එයාගේ කොණ්ඩේ කොහොමද, එතකොට මුහුණ කොහොමද කියන කාරණාත් එක්ක විශේෂයෙන් කාන්තා පිරිමි ભેදයකින් තොරව අපි හැම කෙනෙක්ම හරි කැමති තමන්ගේ හිසකෙස් බොහොම නිරෝගිමත් ලස්සනට තියාගන්න, ටිකක් වැඩිපුර. නමුත් ඔබ මෝටර් සයිකල් එක යන කෙනෙක් නම්, ඔබ හෙල්මට් එකක් පළඳින කෙනෙක් නම්, ඔබට විශේෂයෙන් ගැටලුකාරී තත්වයකට මුහුණ දෙන්නට පත් වෙලා ඇති ඔබේ හිසකෙස් යෑම. සමහර කයට තට්ටේ පවා ඇති වෙනකොට හිතේ දුකක් එනවා. මේ තත්වයට අද වෙනකොට නොයෙකුත් නිෂ්පාදනාවට ඒ නිෂ්පාදනවලින් නිසි ප්‍රතිඵල ලබා ගන්නට නොහැකියාවක් තියෙන නිසා ඔබ සමහරක් වෙලාවදී ඒ දේවල් අතහැරලා ඇති. නමුත් ඩ්‍රීම් රෝන් ආයතනයේ මගෙන් ඔබ අතට පත් කරලා තියෙන බොහොම වටින නිෂ්පාදනයක විස්තර කියන්නට අපි සූදානම් වෙනවා. එතුම තමයි මේ නිෂ්පාදනය පිළිබඳව බොහොම හොඳින් දන්නේ. ඒ නිෂ්පාදනය භාවිතා කරලා කොහොමද නිසි ප්‍රතිඵල ලබා ගන්න කියන කාරණය ගැන අපි කතා බහ කරන්න සූදානම්. ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පී ආචාර්ය ප්‍රේම් ශ්‍රී හේවාස මහත්ම අද දවසේදී ඉන්න ආයිබෝ. ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න මම අර කට්ටේ ගැන කියනකොට ටිකක් එතමට හිනහත් ගියා. නමුත් මේක ඇත්තටම කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක්. අපි සාමාන්‍යයෙන් දකිනවා මේ හිසකෙස් වල මේ නළල දෙපැත්තෙන් කොණ්ඩේ අඩු වෙනවා, පිටිපස්සෙන් කොණ්ඩේ අඩු වෙනවා. ඒ නිසා අද අපි කතා කරන්න යන නිෂ්පාදනය ගැන බොහොම වගකීමක් සහ වටිනාකමක් තියෙනවා. අපි එතනින් ආරම්භ කරමු. තෙක්ලා ඇත්ත කාන්තාවන්ට පමණක් නෙමෙයි පිරිමියාට පමණක් නෙමෙයි. ඒකට තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද සමහර අය තාරුණ්‍යයට යන්නේ ඉස්සෙල්ලා වියපත් බවට පත් වෙලා තියෙන කොණ්ඩේ දැකවුවන් කියන්න පුළුවන්. ඒ නිසා ඒ තාරුණ්‍යයට වියපත් බව නැති වෙලා තාරුණ්‍යේ තාරුණ්‍යයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අපි තරුණියන් ගත්තාම අපි දන්නා අද අපේ ලංකාවේ මේ දවස්වල වැඩි වශයෙන් මඳින උඩරටමනමාලියෝ. අපි සමහර අවස්ථාවලදී උඩරටමනමාලියගේ මේ ඉස්සරහා ටික බැක්කොම් කරන්න ගන්නකොට කොණ්ඩි නැහැ. මොකද සිද්ධ වෙන්නේ, මේ කෙස් කෑලි පුරෝලා, විග්ස් දාලා මේ ටික පුරෝලා ගන්න සමහරවිට මේක පිරවිල්ල වැඩි වුණාම මෙතන සමහරට සීගිරි කන්දක්. ඔව් ලොකුවටම පේනවා. ඉතින් ඒ නිසා මානසිකත්වයට මානසික ආතතියට බොහෝ දෙනෙක් පත් වෙලා හමාරයි. ඉතින් මං හිතනවා මේකට නිවැරදි විසඳුම් ඩ්‍රීම් රෝන් ලංකා පෞද්ගලික සමාගම දැන් හොයාගත්තා. බලන්න පර්යේෂණාගාරේ කොච්චර හොඳයිද කියන එක. අපේ හැම ප්‍රශ්නයකටම මානසික ප්‍රශ්නකටම අපිට විසඳුම් ලබා දෙනවා ඩ්‍රීම් රෝන් ලංකා ආයතනේ. ඒ නිසා ඔබ බය වෙන්න එපා. අදින් පසුව ඔබ හිසකෙස් ගැලවි යනවා නම් ඒකට නිවැරදි විසඳුම තමයි පොසිටිව් හර්බල් හෙයා ග්‍රෝවින් ලෝෂන් එක. මම හිතනවා මෙන්න මේ පොසිටිව් හර්බල් හෙයා ග්‍රෝවින් ලෝෂන් එක ඉතාමත්ම වැදගත් වෙනවා ඔබට. මේ වැදගත් වීම තුලින් එක කෙස් ගහක්වත් ගැලවෙන්නේ නැති වෙන්න තමන්ගේ කොණ්ඩේ වර්ධනය කරගන්න පුළුවන්. හැබැයි ටෙක්ලා හිතන්න එපා මේක දවසක් දෙකක් ගෑවට ඒක වෙනවා කියන එක. ඒකත් කියන්න එපා. අඩුම ගානේ මාස දෙකක්වත් මේක භාවිතා කරන්න ඕන. මොකද අපි දැන් තට්ටේ පෑදිලා තියෙනවනේ. තට්ටේ ගෑන් කෙස් ගස් ගැලවිලා ගැලවිලා ගිහිලා තියෙනවා. ඒතකොට අපි දන්නවා මේකේ කෙස් ගහක් තිබිලා තියෙනවා. මේ අපේ සමයේ යට තට්ටුවේ කෙස් ගහක් තිබිලා, නමුත් ඒක උඩට වර්ධනය වෙන්න පෝෂණීය ශක්තියක් නැහැ. එතකොට අපි මේ පොසිටිව් හර්බල් හෙයා ග්‍රෝවින් ලෝෂන් එකකින් කරන්නේ අර කෙස් ගහ නැවත යථා තත්ත්වයට වර්ධනය. එතකොට කෙස් ගහක් වර්ධනය වෙනවායි කියන්නේ අර පැලයක් වර්ධනය වෙනවා වගේ නෙමෙයි. ඒක නිකන් සතියෙන් දෙකෙන් ටුක් ගාලා උඩට එනවා. මේක එහෙම නෙමෙයි. අඩුම ගානේ සති දෙක තුනක්වත් යනවා කෙස් ගහ හිමින් 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 එන්න. ඒ නිසා මේ ලෝෂන් එක දිනපතා උදේටයි හවසටයි දාලා හොඳට ඇඟිලි තුඩුවලින් පිරිමදින්න. පිරිමැදලා ඒ කියන්නේ අපේ මසාජ් කරනවා වගේ හයියෙන් මසාජ් කරන්නේ පිරිමැදලා හිමින් සිරි දාලා මෙහෙම හිමින් හිමින් පිරිමදින්න. ඒ විදිහට විනාඩි 5ක් විතර දවසකට කරන්න උදේටයි හවසටයි. එසේ කිරීම තුළ මාස දෙකක් වගේ කාලය තුළ සම්පූර්ණයෙන්ම ඔබේ කොණ්ඩේ යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. අනේ කොච්චර හොඳයිද. එතකොට ඇයි මෙහෙම හිසකෙස් ගැලවිලා යන්නේ? එහෙම නැත්නම් තට්ටේ වගේ ස්වභාවයක් ඇති වෙන්නේ එකට හේතු තියෙනවා. හේතු තියෙන හේතු වෙනවා. අපි ඇඟේ තියෙන අධික උෂ්ණාධිකම පළවෙනිම කියන්න අවශ්‍යම. ඇඟේ උෂ්ණාධිකම අපි වතුර බොන්නේ නැහැ ගොඩක් අය. අපි සාමාන්‍යයෙන් කියන වතුර ලීටර 4ක් 5ක්වත් බොන්නේ කියන එක. අපි දන්නවා සමහර කාන්තාව ඇව්වහම තරුණිය ඇව්වහම ඔයත් එහෙමද කියලා මම දන්නේ නැහැ. වතුර බොනවද? ඔව් වතුර බොනවා. මම වතුර බෝතලෙකුත් තරන් එනවා. වතුර බෝතල ආපහු ගෙදරට තරයි යනවා. හිස් කරන්නේ නැතුව එහෙම වරන් යනවා. තරයි යනවා. ඉතින් එහෙම නෙමෙයි. කොහටද අපි යන්නේ? වතුර බෝතලක් අරන් යන්න. අරන් ගියොත් ඒක අනිවාර්යයෙන්ම බොන්න.
මේ වතුර කියන එක අපිට ගුණාරියක්ම වැදගත් වෙනවා. අපේ ලෙඩ සුව කරන්න, අපේ තියෙන ඇඟේ තියෙන උෂ්ණත්වය අඩු කරගන්න තියෙන එකම දේ තමයි වතුර. එහෙනම් මේ වතුර වලට එච්චර සල්ලියක් යන්නේ නැහැ. අපිට මේ වතුර බෝතලයක් වරුවන්නේ බොන්න දවසට වතුර ලීටර 4ක්වත් බොන්න පුළුවන් නම් මං හිතන ඉතාමත්ම හොඳයි. එතකොට අපි කන බොන කෑම බීම අධික උෂ්ණාධිකම තියෙන. අපි ආසයි සැර කෑමක් කන්න, ඉස්සෝ ටිකක් කන්න, දැල්ලෝ කන්න ආසයි. කන්න කෑවට කමක් නැහැ. හැබැයි ඒක නිතරම කන්න එපා. අපි හැමදාම කරොත් මේ උෂ්ණාධිකම වැඩි වෙනවා. ඒ නිසා නිතර නිතර ඒක පාවිච්චි කරන්න එපා. ඒකට හරියලයන් දැන් අදා ගැවොත් හෙට අපි තැඹිලි වීදුරක් බොන්න, තැඹිලි ගෙඩියක් බොන්න. ඒ වගේ ඇඟ නිවෙන කෑම බීම තමයි කන්න බොන්න ඕනේ වැඩි වශයෙන්. මේ ඇඟ ඇතුලේ ඇති වෙන උෂ්ණාධිකම නිසා තමයි අපිට කොණ්ඩේට දාඩිය දානවා දැන් ගොඩක් අයට. මේ දාඩිය දැම නිසා මේක යන්න පටන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආරයට අපි ජාන වලින් මේක යන්න පටන් ගන්නවා. ඒ තත්ත්වය ඇති වෙනවා. ඉතින් ඒ වගේම අධික රසායනික තියෙන දේවල් පාවිච්චි කරනවා. ඒතකොට ඒ නිසා යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශේෂයෙන් සමහර අය පාවිච්චි කරන අර හෙයා ජෙල් වර්ග එහෙම තියෙනවා, ඔයිල් වෙනවා, වැක්කරන ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක දිනපතා ඉසේ පාවිච්චි කිරීමේ ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි තමන් හරි සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවත් වෙන්න අවශ්‍ය. මේ සෞඛ්‍ය සම්බන්ධ ජීවත් වෙනවා කියන්නේ බෙහෙත් බොන එක එහෙම නෙමෙයි. කන බන කෑම බීම වලින් දෛනික ජීවිතයේ තමන්ගේ රුසපු ආරක්ෂා කර ගැනීම පිළිබඳ අවශ්‍ය කරන උපදෙස් පිළිපදින්න අවශ්‍යයි. ඒ නිසාම තමයි අපි දැන් මේ කතා බහ කරන්නේ අද දවසට ඔබට අවශ්‍ය කරන නිෂ්පාදනයක් පිළිබඳව. ඒ නිසා අපි මේක විශේෂම භාවිතා කරන්නට පුළුවන් මොන වගේ හිසකෙස් ගැලවීමේ ප්‍රශ්නේ තියෙන අයටද කියන කාරණයෙන් කතා බහ කරොත් එහෙම. ඔව් විශේෂයෙන්ම අර කලින් සඳහන් කළා වගේ රසායනික විපර්යාස වෙලා තියෙනවා නම් ඒ වගේ ගොඩක් යට ගැලවෙන්න පුළුවන් කම. සමහරක් අයගේ වැරදි වැඩක් තියෙනවා. අපි ගත්තොත් පිරිමි පාර්ශවය දුම් පානය කිරීම මේ තත්ත්වෙම හිතන්නේ ගොඩක් බලපානවා හිසකෙස් ගැලවීම. අනිවාර්යෙන්ම ඒ මානසික ආතතිය වගේ හැමතිස්සෙම අපි කියන අනවශ්‍ය නිදිමැරීම මෙන්න මේ විදිහට ගොඩක් දේවල් ඉතින් තියෙන නිසා මේ දුම් පානය කිරීම, මත්පැන් පානය කිරීම, දුම් පානය කළත් එක දුම් පානය කරන අය ළඟ හිටියත් එකයි. එතකොට කොණ්ඩේ කොහොමද යනවා? ඒ නිසා හොඳට මතක තියාගන්න අපේ තරුණියන් විශේෂයෙන් දුම් පානය කරන අය ළඟින් ඉන්නපා. ඒකත් කියන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ටෙක්ලා මේ කියන්න අවශ්‍ය වෙනවා. අද මේ නිෂ්පාදනයට අඩංගුනවා අලුත්ම රූපලාවන්‍ය විශේෂ දෙයක් අඩංගු වෙනවා. මේක ඉස්සර මේ රූපලාවන්‍ය සඳහා පාවිච්චි කරනට මේක ඉස්සර වෛද්‍යවරු තමයි මේ නිර්දේශය ලැබලා දුන්නේ වෛද්‍යවරුන් සඳහා. වෛද්‍ය සභාවේ. ඉතින් මම හිතනවා අද ලෝකේ පළවෙනි වතාවට තමයි මේ රූපලාවන්‍ය ශාස්ත්‍රයට මේ නිෂ්පාදනය ඒක රාශිය ලන්නේ. විශේෂයෙන් මේක අපි හඳුන්වනවා මිනොක්සිඩිල් කියලා. මිනොක්සිඩිල් කියන එක මම හිතන්නේ අලුතේම මේ රූපලාවන්‍ය ශාස්ත්‍රයට එක් වුණ දෙයක්. ඉතින් දැන් ඩිම්රොන් ලංකා පෞද්ගලික සමාගමයි දැන් මිනොක්සිඩිල් දාලා මේ හෙයා ග්‍රෝත් එක වැඩි කරන්න අපේ කෙස් ගහේ යථාර්ථත්වයටපත් කරන්න කරා. දැන් ඉතින් දිගටම අනිත් අයත් පාවිච්චි කරන්න පුළුවන්. ඔය ඊට පස්සේ පාවිච්චි කර. හොඳට මතක තියාගන්න ලංකාවේ පළමුවෙන් හඳුන්වා දෙන්නේ අපි කියන එක. ඔව්. අපි ඔබට දුරකථන අංක ටික මතක් කරලා ඉන්න. මොකද අපේ තවමත් කතා බහ තියෙන නිසා මේ මතක් කරන දුරකථන අංක ඔස්සේ වැඩි විස්තර කතා කරන්නට හැකියාව තියෙනවා. 071 44 44 700 මේ දුරකථන අංක ඔස්සේ ඔබට කතා කිරීමේ හැකියාව ලබා දෙලා තියෙනවා. අපි මේකේ අඩංගු වෙලා තියෙන දේවල් පිළිබඳව මතක් කිරීමක් කරාද නැවත අපිට මතක් කරන්න ඕනේ. ඔව් මතක් කරන්න අපිට අවශ්‍යයි. මේක විශේෂයෙන් අඩංගු වෙනවා ජපානයේ තියෙන සාරේ, ගස්වල සාරේ. ජපානයේ තමයි මේක නිෂ්පාදනයේ ක්‍රියාදාමයට හේතු සාධක වෙන්නේ. ඒතකොට ජපානයෙන් තමයි මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අපිට ගොඩාරියක් ලැබෙන්නේ. එතකොට කෙස් ගහට අවශ්‍ය කරන පෝෂණීය ශක්තියන් ලබා දෙන ඒවා සාරය. ආයේ සාරය තමයි මේකේ අඩංගු වෙන්නේ. ඒක විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒකේ නම් වර්ගයක් තියෙනවා ටෙක්ලා කියන ටිකක් අමාරුයි. ඒක කියන්න ටිකක් හරි අමාරුයි. ඒ නිසා ඒක කියන්න ඕන. එතකොට ඔබට මේ ගත්තාම මේක විස්තර පත්‍රිකාවේ ඔක්කොම සඳහන් වෙලා තියෙනවා. එතකොට ජපන් පුළුවන් ඇයිට මේක ටිකක් පුළුවන් ඉස්සර නම් පුළුවන් දැන් නම් ටිකක් ජපන් භාෂාව බෑ. ඒක කියන්නේ දැන් අපි ගත්තාම මේක මේ දිනේ මේක නොෂල් එකක් එක තියෙන්නේ. හරි ලේසි මේ බලන්න මේ අතට මේන් ටිකක් ගදා ගන්න. හරි දාගෙන ඉවරලා හොඳට ඇඟිලි තුඩුවලට මේ ටික හොඳට ගා ගන්න මේ ගාගෙන හොඳට පිරිමදින මේ බලන්න මේ
මගේ කොන්ඩේ වැවෙන් තරම් නෑ. මම සති දෙකෙන් දෙකට කොන්ඩේ කපන්න ඕන, පාට කරන්න ඕන. හරි, කොහොමනත් හිස කෙස් වලට හොඳ ආවරණයක් සහ ආවරණයක් හොඳට මේ විදිහට පිරිමදිනවා. දැන් ඔයාලට අම සුවඳක් දැනෙන්නේ නැද්ද? හරි සුවඳක් දැනෙනවා. හරියට මොකක් වයිද හෙයා පර්ෆියුම් එකක් දැනෙනවා. අද දැන් ලෝකේ දියුණු රටවල් වල කොණ්ඩෙටත් පර්ෆියුම් එකක් ගන්න වෙනම හෙයා පර්ෆියුම් කියලා. එහෙනම් අද අපේ ලංකාවේ ඇයිට මේ විශේෂයෙන් මේ පොසිටිව් හෙයා ග්‍රෝත් එක ලෝෂන් එක පාවිච්චි කළාම අපිට හරියට හෙයා පර්ෆියුම් එකක් දැම්මත් වෙයි. කොණ්ඩෙට අවශ්‍ය දවසට දෙකක් මේක දාන්න පුළුවන් නම් උදේටයි හවසටයි. හැබැයි හොඳට මතක තියන්න හැමදාම කොණ්ඩි හොදන්න එපා. තමන්ගේ නිවැරදි ෂැම්පු එක තෝරාගෙන ඒ අනුව ෂැම්පු කරන්න පැය 48කට පස්සේ. ඉතින් මං හිතනවා විශේෂයෙන්ම මේ විස්තර පත්‍රිකා හොඳට කියවන්න, හොඳට අවබෝධ කරගන්න, ඊට පස්සේ මේ ලෝෂන් එක පාවිච්චි කරන්න. එතකොට ඔබට පොසිටිව් හර්බල් හෙයා ග්‍රෝවින් ලෝෂන් එක හොඳට පාවිච්චි කිරීම තුළින් ඔබේ කොණ්ඩේ වර්ධන වේගය ඇති කරගන්න පුළුවන්. ඒක නිසාම අපි කතා කරොත් එහෙම දැන් මේ අද වෙනකොට දැන් මේ වැනේ නිෂ්පාදනයක් අපේ අතට පත් වුණාට පස්සේ අපි මේ නිෂ්පාදනය හොයනවා. ඊට පස්සේ ප්‍රතිඵල නිවැරදිව ලැබුණාට පස්සේ කාලයත් එක්ක සමහර නිෂ්පාදන පුළුවන් තරම් ඉක්මනින් ගලඳපලෙන් මේ විකිණිලා යනවා. එතකොට අපිට ගන්න පුළුවන් ස්ථාන ගැනත් නිකන් මතක් කිරීමක් විදිහට මතක් කරනවා. අනිවාර්යයෙන්ම දෙක්ලා මේ ලංකාවේ තියෙන ඕනම සුපිරි වෙළඳසැලකින් ෆාමසි වලින් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි රූපලාවන්‍යගාර තියෙන ඒ වෙත් සමහරට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට යම් හේකින් ඔබේ ප්‍රදේශයේ මේ නිෂ්පාදනය ගන්න පුළුවන්කමක් නැතිනම් අපේ දුරකථන අංක වලට කතා කරන්න. කතා කළාම අපි හැකි ඉක්මනින් ළඟම තියෙන තැන ඔබට කියන්න මෙන්න අහවල් තැන තියෙනවා. එහෙම නැත්නම් ඔබේ නිවසටම හරි ගෙනත් දෙන්න අපි සූදානම් ඉන්නවා. පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන පරිදි අපේ ටෙක්නිකල් ටීම් එකක් ඉන්නවා. ඒ ටීම් එක සූදානම්ින් සිටිනවා. මුළු ලංකාව පුරාම අපි අලෙවි නියෝජිතයන් ඉන්නවා. ඒ නිසා ඕනම ප්‍රදේශයකට කතා කරන්න බය වෙන්න එපා. අපි දැන් කතා කරමු මේ නිෂ්පාදනය අපි දැන් ආලේප කරන ක්‍රමවේදය පිළිබඳව ඔබතුමා සඳහන් කරා. නමුත් මට හිතෙනවා නැවත වතාවක් මතක් කිරීමක් කරමු මේකේ නිවැරදිව ආලේප කරලා කොච්චර දවසක් තියාගන්නවද, ඊට පස්සේ අපි හිස කෙස්සේ උදා ගැනීමක් කරන්නේ කොච්චර දවසකින්ද, ඊට පස්සේ භාවිතා කරන ෂැම්පු කන්ඩිෂන් මොන වගේද, ඊට පස්සේ නැවත ආලේප කිරීමක් කරන්නේ කොහොමද කියන කාරණේ. අපි දැන් ඉස්සෙල්ලාම අපේ කොණ්ඩේ ගැන අවබෝධයක් තියෙනවා. එක්කමයි කොණ්ඩේ ස්ට්‍රේටින් කරලා තියෙනවා, මගේ කොණ්ඩේ කලර් කරලා තියෙනවා, මගේ කොණ්ඩේ පර්ම් කරලා තියෙනවා. එහෙම නැත්නම් මගේ කොණ්ඩේ ඩ්‍රයි, මගේ කොණ්ඩේ ඩ්‍රයි ඇන්ඩ් ඩැමේජ්, මගේ හිම ඔයිලි, මගේ කොණ්ඩේ නම් නෝමල්. මේ විදිහේ තමන්ගේ කොණ්ඩේ ඉස්සෙල්ලා හඳුනාගෙන තියෙනවා. ඒ හඳුනාගෙන ඒ අනුව තමන් පාවිච්චි කරන්න ඕන ෂැම්පු කන්ඩිෂන් එක තියාගන්න. ඒක තමයි වැදගත්ම දේ. දැන් අපි අද ෂැම්පු කන්ඩිෂන් කළා කියන්නේ කොණ්ඩේ. දැන් මගේ කොණ්ඩේ කලර් කරලා තියෙන කොණ්ඩේ. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ හයි නීටෝ කලර් ෂැම්පු එකයි කන්ඩිෂන් එකයි. මම කරලා ඉවරලා මම කරන්න ඕනේ මොකද්ද? මේ පොසිටිව් හර්බල් හෙයා ග්‍රෝවින් ලෝෂන් එක ටිකක් අරගෙන හොඳට ඇඟිලි තුඩුලින් පිදිමදින කොණ්ඩේ හොඳට වේලුනාට පස්සේ. තෙත පිටින් නෙමෙයි. කළා විනාඩි 10ක් විතර පිරිමදින්න. හරි සනීපයක් නේ මේක පිරිමදිනකොට. කාට හරි කිව්වනම් තව ටිකක් පිරිමදින්න කියලා ඒක තවත් හොඳයි. ඊට පස්සේ ආයි හවසටත් අපි උදේ කරනවා. හැබැයි ඊට පහුදා උදේට කොණ්ඩේ හොදන්නේ නැහැ. ආයි ඊට පහුදා උදේටත් අපි උදේටත් දානවා හවසට. ඒතකොට හතර ගමනක් අපි දැන් දාලා තියෙන කොණ්ඩේ ෂැම්පු කන්ඩිෂන් කළාට පස්සේ. ඊට පස්සේ දවස් දෙකකට පස්සේ තමයි නැවත අපි ෂැම්පු කන්ඩිෂන් කරන්නේ. ආයි අපි පටන් ගන්න අර විදිහට. ඒ අතර දැන් මම මෙහෙම හිතුව දැන් අපි වගේ අය නිතරම හෙයා ස්ප්‍රේ එහෙම නැත්නම් හෙයා ජෙල් වගේ භාවිත කරනවා. එතකොට ඒ වගේ කෙනෙකුට දැන් මම ගත්තොත් මගේ කොණ්ඩේ පරි මට බවා ගන්න ඕනකමක් තියෙනවා නම් කොහොමද ඒකත් පිළිවෙලකට කරගන්නට ඕනේනේ. එහෙම කරනකොට කොහොමද දැන් අපි ඔයා දන්නවා නිවේදිකාවක් විදිහට ඔයා කටයුතු කරනවා. ඇක්ටර් කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේ බොහෝ කාර්යභාරයන් ඔබ සිද්ධ කරනවා. මේ සිද්ධ කරන හැම වෙලාවෙම මූණට පමණක් නෙමෙයි කොණ්ඩෙට කොච්චර නම් වද දෙනවා. අනිවාර්යයෙන්ම. ඔව් මොකද බැක්කොම් කරනවා, හෙයා ස්ප්‍රේ ගහනවා, අයන් කරනවා, අයන් කරනවා. ඒ වගේ එක එක තැනට අවශ්‍ය වෙන සුදුසු ඔබ විලාසිතාවන් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට හැමදාම මේ කොණ්ඩේ සමහරට හෙයා ස්ප්‍රේ දැම්මම හැමදාම හොදන්න එනවා. නැත්නම් ඔළුව ගැක්කුමක් එනවා. එනවා. හවස වෙනකොට ඔළුව ගැක්කුමක්. හවස වෙනකොට එනවා. ඒ නිසා මොනම හේතුව නිසාවත් එකක් කියන්න ඕන, රාත්‍රී කාලේ නම් ඔළුව හොදන්න එපා. එහෙම තියන අය අනිවාර්යයෙන් මතක තියාගන්න. එතකොට දිනපතා ෂැම්පු පාවිච්චි කරන්නත් එපා. එපා. හරි උදේට කොණ්ඩේ නිකන් හොදන්න. අර හෙයා ස්ප්‍රේ තියනවා නම් උදේට කොණ්ඩේ හොදලා දාන්න ඉච්චරද. ඊට පස්සේ මේ ලෝෂන් එක පාවිච්චි කරන්න. එතකොට ෂැම්පු දාන්න ඕනේ පැය 48කට පස්සේ. පස්සේ. එතකොට ඔන්න ප්‍රතිඵල ගන්න පුළුවන්. අපි ඒ අතර චූටි මතක් කිරීමක් නැවත වතාවක් කරොත් මට හිතෙනවා හොඳයි කියලා. මේකේ අන්තර්ගත වෙලා තියෙන දේවල් වල මොකද දැන් මේ වෙලාවේ අපි බලාගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වගේ කොණ්ඩේ ලස්සනට වැබෙනවා නම් ඒකේ අන්තර්ගතයේ සුවිශේෂී බවක් තියෙන්න ඕනේනේ. ඒ නිසා අපි මතක් කිරීමක් විදිහට කරමු. තිරේ දකින්නටත් අපිට අවස්ථාව ලැබේවි. ඒ අතර අපි මතක් කිරීමක් කරමු. හරි.
අපිට තිරයේ දකින්න පුළුවන් නම් හිතන්නේ වඩා හොඳයි. විශේෂයෙන් මේ ඔබ දකින්නේ තිරයේ මේ ජපානයේ තමයි මේ සියලුම දේවල් වැවෙන්නේ. අපේ ලංකාවේ එහෙම නෙමෙයි. එතකොට මේ වැවෙන දේවල් වල තියෙන සාරය තමයි මේකට එකහු කරලා තියෙන්නේ. අපි මේ දකින්නේ මේ දකින්න දේවල්. ඒ නම් කියන්න බෑ. හරි, ඒක අමතරව මේකට එක්කවලා තියෙනවා වෛද්‍ය සභාව විසින් ජාත්‍යන්තරව ඒක රාශි කරලා තියෙන මිනොක්සිඩිල් කියන දේ. ඒ කියන්නේ රූපලාවන ශේෂ්ත්‍රයට අලුතෙන් එක්කව වෙන අලුත්ම දෙයක්. එතකොට මේ තුලින් තමයි මේ ඔක්කොම දේවල් ඒක රාශි වීම තුලින් තමයි මේ පොසිටිව් හර්බල් හෙයා ග්‍රෝවින් ලෝෂන් එක නිර්මාණය වෙන්නේ. මේක ඉතින් ටිකක් මිලත් අධිකයි ඇත්ත කියන්න එපා බොරු කියන්න ඕනේ. මම මේ අහන්න හැදුවේ ඒක තමයි. ඒක මිලත් අධිකයි. ඒ කියන්නේ හොඳ දේ ගුණාත්මකභාවය ටිකක් වැඩි. ඔව් ටිකක් අපි මේක ජපාන් රටෙන් ගෙන්නලා හරිය අමුද්‍රව්‍යයෙන් හැල්ලා මෙහි තත්ත්ව පරීක්ෂා කළා ISO තත්ත්ව සහතිකේ මිලා GMP තත්ත්ව සහතිකේ හිමි වෙලා ඒ වගේ තියෙන. ඒ නිසා ඊටාත්ම කොණ්ඩෙට හිත කරවුවොත් අපේ ශරීරයට හිත කරවුවොත් අපේ දේශගුණයට පුද්ගලයාට ගැළපෙන විදිහ තමයි මේක නිර්මාණය කරන්නේ. ඒ නිසා කොණ්ඩේ ගැළවිලායි කියලා මානසික ප්‍රශ්නයක් තියෙන ඔබට මේකට අපි සහනය දෙන්න සූදානම් අද ඉඳලා. ඒ නිසා ඔබේ මානසික ප්‍රශ්නේ නැති කරගන්න කෙස් ගහස් ගැළවි යම් සම්පූර්ණම නැති කළා මාසයක් දෙකක් වගේ කාලය ඇතුළත ඔබේ කෙස් ගහ ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය කරගන්න පුළුවන්. එතකොට මේක ඒ අපේ හිස කෙස් වැවෙනවා කියන තැනට ආවට පස්සේ අපි තවත් ඒ කියන්නේ එක දිගටම භාවිතා කරන්න ඕන. කරන්න හොඳයි මේ. අපි දැන් ගහකට ගහක් වැවෙන්න අපි පොර ටිකක් දානවා. දැන් ටිකක් දවස් වුණාට පස්සේ ඒකට පොර නොදාම හිතුවොත් මොකද වෙන්නේ? ඒක කනාටු වෙලා යනවා. එන ඒකේ වර්ධනේ ඇති කරගන්න අපි ඒක ඇති වෙනවා. සැලකිලිමත් දරකතනංග මතක් කරන්නම්. වැඩි විස්තර ඔබට තවත් දැනගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. 071 47 44 700 3 කියන දුරකථන අංක ඔස්සේ ඔබට වැඩි විස්තර දැනගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඒ අතරම අපි කැමැතියි දැනගන්නට මොකද දැන් මේ නිෂ්පාදනය පිළිබඳව වෙන්නට පුළුවන් වෙනයම් ඩ්‍රීම් රෝන් ආයතනය මගින් හඳුන්ලා දීලා තියෙන ඕනම නිෂ්පාදනයක වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව ඇතිවන ගැටලුවකට කොහොමද දැනුවත් වීමක දැනුවත් වෙන්නට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔවුන්ට ඒ හැකියාව ලබා දීලා තියෙනවද? අනිවාර්යෙන් අපේ දැන් දුරකථනංක අපි හැමතිස්සෙම කියන්නේ ඕනම ප්‍රශ්නයක් අපිට කතා කරන්න. ඒ විතර නෙමෙයි ටෙක්ලා මේ ගැන කියන්න අවශ්‍ය නැහැ. මේ ගොඩක් අය හිතන්න පුළුවන් මේ ලෝෂන් එකක් කියලා අපි කිව්වහම මේක රසායනික ද්‍රව්‍ය වලින් පිරිච්ච දෙයක් කියලා. නැහැ. මම අපි කලින් පෙන්නන වගේ ජපානයේ ශාකසාර වලින් ඒක රාශි වෙලා තියෙන තනිකර ශාකසාර නිෂ්පාදනයක්. ඒක කියන්නම අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි කෙස් ගහේ වර්ධන වේගයට පෝෂණීය තත්ත්වය ඇති කරගෙන ආයි නැවත යථාතත්ත්වයට පත් කරන්න පුළුවන් ගේ නැවත මේ ඔබට කියන්නේ ඒක. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඉතින් මං හිතනවා අපිට ඔබට පුළුවන් අපිට කතා කරන්න. අපි සූදානම් ඔබ වෙනුවෙන් කතා කරන්න. ඔබට සත්‍ය කියලා දෙන්න අවබෝධ කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපේ පැය 24 පුරාම අපේ ටෙක්නිකල් ටීම් එකේ ඉන්න අපිට කතා කරන්න අපි සූදානම්. ඒ වගේම මේ නිෂ්පාදනයේ ඔබට යම් හිසි විදිහකින් ඔබේ ප්‍රදේශයේ ගන්න නැතිනම් අපිට දැනුම් දෙන්න. අපි සූදානම් මේ නිෂ්පාදනයේ ඔබට ලබා දෙන්න ඉක්මනින්ම. ඒ නිසා හැකි ඉක්මනින් අපිට කතා කරන්න. තව විස්තර දැනගන්න ඕන නම් ඔබට මේ පිළිබඳ දුරකථන අංක වලට කතා කරන්න තමයි ඔබට විස්තර දැනගන්න පුළුවන්කම තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් දකින දෙයක් නෙමේ හිසකෙස් තදින්ම මේ තත්ත්වයේ ස්වභාවය ඇති වෙලා තියෙනවා ටිකක් අර පිටිපස ප්‍රදේශේ. ඒ වගේ නෑයට දැන් දෙපැත්තේ හිසකෙස් තියෙන කෙනෙකුට නැත්නම් අර හිසකෙස් පොඩ්ඩක්වත් නැති අයට උනත් මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රශ්නේ. කියන්නේ උප්පත්තියම තත්ත්වේ නෑනේ කාගෙන. ඔව්. ටික දවසක් ආවට පස්සේ තමයි මේ කොණ්ඩේ ගැලවිලා යන්න පටන් ගන්න. එතකොට අපි දන්නා මෙයාට මේ කොණ්ඩේ මේක ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා ගිය කොණ්ඩේ තමයි දැන් නැත්තේ කියන එක. එහෙනම් කෙස් ගහ වර්ධනයට හේතු සාධක තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ අර වර්ධනය කරගන්න. එතකොට අර කෙස් ගහේ මුලට, ඒ කියන්නේ අපේ මේ රෝම කූප තියෙනනේ. මේ රෝම කූප තමයි පිරිමැදින්න ඕනේ. මේ පිරිමැදීම තුලින් තමයි මේ රෝම කූපේ නැවත යතර තත්ත්වයටපත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. පවත් ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අද අපි මේ කතා කරපු දේ පිළිබඳව සැලකිලිමත් වෙන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම අද දවසේදී අපි නිෂ්පාදනයක් පිළිබඳව ඔබව දැනුවත් කරාම ඔබට නිවැරදි දේ තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. වෙළඳපළට ගියාම ඔබ අතට නොයෙකුත් නිෂ්පාදන ඔබ අතටපත් වුණත් ඩ්‍රීම් රෝන් ආයතනය මගින් ඔබ අතටපත් කරන නිෂ්පාදනවල වටිනාකම ඉතාමත් ඉහළයි, ගුණාත්මක බව ඉතාමත් ඉහළයි. ඒ නිසාම තමයි ප්‍රේම්ශ්‍රී මහත්මා වසර 20කට වැඩි කාලයක් ඔවුන් එක්ක අත්වල් බැඳගෙන ඉන්නට හේතුවක් වෙන්නේ. ඉතින් අපි දුරකථන අංක නැවතවතාව මතක් කරනවා. 071 44 44 700 මේ දුරකථන අංක ඔස්සේ වැඩි විස්තර කතා කරන්නට හැකියාව තියෙනවා. එසේ නම් ස්තුතිවන්ත වෙනවා අපි අද දවසේදී මේ කතා බහ මාර කරන්නට සූදානම් ජේෂ්ඨ රූපලාවන ශිල්පී ආචාර්ය ප්‍රේම්ශ්‍රී හේවස මහත්මා. නැවත දවසකදී මුණගැහි අදට සමු දෙනවා. සුබ දවසක්.
මෙම වැඩසටහන ඔබ වෙතගෙන ආවේ Dream Run Professional 0714447400